दसोत्तर सूत्र साक्षात् करोत् उदय के लिए तुना दसोत्तर सूत्र साक्षात् करूं कि ने खाली मत कर दिवना महितना टिका काटे बाल लगती इतनी सापेद दसोत्तर सूत्र के लिए अन्य संख्यात्मक वशें एक एक कारण संग्रह वेला वर्धने वेला यान क्रमेट धर्म कारण संग्रह करपु सूत्र दसोत्तर सूत्र इतकोट संगीत सूत्र धर्म संग्रह करपु सूत्र मे दसोत्तर सूत्रे सह संगीत सूत्र सूत्र देखम संपूर्ण शासने विग्रह सियलु धर्म पर्यायांटिक एकतु करपु तेनाख्याटी සදාහකරන්න පුළුවන්කම තියෙන්නේ ඒ වගේම ඔයගෙන ඉතින් ਵਿਚාරයට ලක් කරන නූතන උගත්තු සඳහන් කරන දේ තමයි මේ සංගීතයක අවශ්‍යතාවය ධර්ම සංගායනාවක තියෙන අවශ්‍යතාවය මත මේ මූලික ලක්ෂණ තමයි මේ සංගීත සූත්‍රය සහ දසුත්තර සූත්‍රය තුල අන්තර්ගතලා තියෙන්නේ කියන එක මොකද සංගීත සූත්‍රය හේතුපාදක වෙන නිධාන කතාව හේතුනේ නිගණ්ඨනාතපුත්ත කලුරිය කරලා නිගණ්ඨනාතපුත්ත කලුරිය කරලා ටික දවසක් යනකොටම ඒ ශ්‍රාවකයෝ අතර මහා ප්‍රශ්න ගැටලු ඇති වෙලා සීසීකඩ බෙදිලා යනවා එක එක්කෙනා වාද කරගන්නවා විවාද කරගන්නවා ඔයා දන්නේ නැහැ මම තමයි දන්නේ මේ විදිහට වාද විවාද කරන මේ කට්ටිය බිඳිලා යනවා ඊට පස්සේ මේ ගැන කියනකොට මේ මේ විදිහේ විදීමක් නොවන විදිහට තමයි සංගීත සූත්‍රය මේ විදිහට ඔබලා සංගායනා කළ යුතුයි විවාද නොකර ගත යුතුයි කියලා ඒ ධර්ම පරයයන්ගේ හික්මවන්නේ දසුත්තර සූත්‍රයත් ඒ ක්‍රමයටම එක එක ධර්ම කාරණා තුල එකින් එකට මේ තමයි එකම ධර්මය භාවයේ තබ්බා වඩන්න තියෙන එකම ධර්මය මේකයි බහූපකාර එකම ධර්මය මේකයි පරිඥය එකම ධර්මයේ මේකයි මේ විදිහට ධර්මයේ ධර්මතා පිළිබඳව කියනවා ඊට පස්සේ ධර්මතා දෙකක් බහුකාරයි ඊට පස්සේ දෙකේ කොටස් ටික කියනවා ඊට පස්සේ තුනේ කොටස් කියනවා මේ විදිහට ධර්මයේ සංග්‍රහ කරපු දසුත්තර සූත්‍රයේ දේශනා කළේ සරියුත්තරන් වහන්සේ නැතිනම් මේක ශ්‍රාවක භාෂිතයක් කියන ගණයට තමයි කියන්නේ එතකොට ප්‍රශ්න ගැටලුවක් කාට හරි කියන්න පුළුවන්කම තියෙනවා මේ ශ්‍රාවක භාෂිතයක් කියලා කියන්නේ ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කරපු දෙයට කියන ශ්‍රාවක භාෂිත කියලා වර්තමාන කාලේ ගොඩක් වෙලාවට ප්‍රශ්න තියෙනවානේ අභිධර්ම පිටකයේ බුද්ධ දේශනාවක් නෙමෙයි කියන එක නමුත් බුද්ධ දේශනාවක් නොවන සූත්‍ර දේශනා ඕනතරම් ත්‍රිපිටකයේ තුල තියෙනවා ඒවා ශ්‍රාවක භාෂිත හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් න්‍යායකට පිටිටලා සිටිනවා නම් ඒ න්‍යාය ඉක්මවා යන්නේ නැත්නම් ඕනම ශ්‍රාවකයන් වහන්සේ නමක් දේශනා කළා ඒ දේශනාවට කියන බුදු දේශනාව කියලා ඒක එතනින් එහාට ශ්‍රාවක භාෂිතයක් කියන්නේ නැහැ දැන් සරියුත්තර වහන්සේ දසුත්තර සූත්‍රයේ දේශනා කරා එතකොට තව නොඑක් සූත්‍ර තියෙනවා රහතන් වහන්සේලා අතර ඇති වුණු ධර්ම සාකච්ඡා මේ ධර්මයේ විස්තර කර දීම් කේමන සූත්‍රාදී සූත්‍ර දේශනාවල එතකොට ඒ සූත්‍ර ඔක්කොම යන්නේ බුද්ධ භාෂිත කියන ගණයට මිසක ශ්‍රාවක භාෂිත කියන ගණයට නෙමෙයි. ඉතින් අභිධර්ම පිටකයේ කොහොමද බුදුරජාණන් වහන්සේම දේශිතයි කියන එකයි සලකන්නේ. නමුත් කවුරුත් ප්‍රශ්නයක් ඇති කරගත්තා කියන එක වැදගත් තැනක ප්‍රශ්න කිරීමක් වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නපු න්‍යාය ඉක්මවලා නැත්තම් ඒකද බුද්ධ භාෂිතේම මිසක ඒක ශ්‍රාවක භාෂිතේ හෝ වේවා බුද්ධ භාෂිතේ හෝ වේවා අපේ ජීවිතයේ යථාර්ථය තමයි කියලා තියෙන්නේ. එතකොට මේ දසුත්තර සූත්‍රය දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ චම්පානුවර ගග්ගරාය පොක්කරණියන් තීරේ. ගග්ගරා කියන පොකුණු තෙර වාසය කරන කාලෙදී බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන නැතිනම් පංචමත්තේහි බික්කු සතේහි 500ක් භික්ෂුන් වහන්සේලා පිරිවර්තගෙන වැඩ ඉන්නවා
මේ පිරිසිද්ධි තත්‍රකෝ ආයස්මා සාරිපුත්තෝ බික්ඛු ආමන්තේසි ආයස්මා සරියුත්තරන් වහන්සේ භික්ෂුන් වහන්සේලා එමතුවා අවසෝති අවසෝ එවත්නි කියලා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා දසුත්තරම් පවක්ඛාමි ධම්මං නිබ්බාන පත්තියා දුක්ඛසන්ත කිරියාය සබ්බගන්තප්පමෝචන මේ දසුත්තර ධර්මය දේශනා කරනවා නිබ්බාන පත්‍ය නිවන පිණිස පවතින දුක්ඛ සන්ත කිරියාය දුක කෙලවර කිරීම පිණිස වැටෙන සබ්බ ගන්ත පමෝචනං සියලුම ග්‍රන්ථ ධර්මයන් දුරු කිරීම පිණිස ග්‍රන්ථ කියලා කියන්නේ ගැට කියන එක එනකොට ග්‍රන්ථ නියම් කියන වචන යටතේ අපි ධම්ම සංගණයේ සාකච්ඡා කරනකොට ග්‍රන්ථ ගැන කතා කළා එතකොට මෙන්න මේ ග්‍රන්ථ ධර්මයන් ලිහිම පිණිස දුරු කිරීම පිණිස පවතින මේ දසුත්‍රය දේශනා කරනවා කියලා සරියුත්තර මහන්සේ දේශනාව ආරම්භ කළා ඒකෝ අවසෝ ධම්මෝ බහුකාරෝ ඒකෝ ධම්මෝ භාවේ තබ්බා ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝ ඒකෝ ධම්මෝ පහා තබ්බා ඒකෝ ධම්මෝ හාන භාගියා एको धम्मो विशेष विशेष भागिया भागियो एको धम्मो दुप्पटि विज्जो एको धम्मो उपादे तब्बो एको धम्मो अभिन्ययो एको धम्मो सच्चिका तब्बो එතකොට මේ ಉದ್ದೇಶ වශයෙන් ඉස්සෙල්ල මාත්‍රකා ටික දේශනා කරනවා මෙන්න මේ කාරණා ටික තමයි වෙන්නන්නේ එකම ධර්මය බොහෝ උපකාර පිණිස පවතින එකම ධර්මය මොකක්ද භාවේතබ්බෝ භාවිත කළ යුතු එකම ධර්මය මොකද්ද පරිඤ්ඤයෝ පිරිසිදු දැක්ක යුතු එකම ධර්මය මොකද්ද මේ විදිහට සඳහන් කරලා ඊළඟට නිද්දේශය ඒ මාත්‍රකාව විස්තර කරන ක්‍රමය කතමෝ කතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ මොකද්ද ඒ බොහෝ කොට කළ යුතු එකම ධර්මය බොහෝ වැඩි යුතු එකම ධර්මය මොකද්ද අපමාදෝ කුසලේසු ධම්මේසු අයං ඒකෝ ධම්මෝ බහුකාරෝ මේ එකම ධර්මයේ තමයි වැඩි මේ දියුණු කළ යුතු බොහෝ කොට සිද්ධ කළ යුතු මේ බොහෝ උපකාර පිණිස පවතින එකම ධර්මයේ තමයි අප්‍රමාදෝ කුසලේසු ධම්මේසු කුසල ධර්මයන් කෙරෙහි තියෙන අප්‍රමාදී බව මේ කුසල ධර්මයන් හිටියන අප්‍රමාදී බව මේ විදිහට දේශනා කරාට පස්සේ මේ තුල සියලු ශාසනයෙම සංග්‍රහිතයි මේ ඒකෝ ධම් කතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියනකොට මොකද්ද බොහෝ කොට උපකාර පිණිස පවතින වැඩි යුතු එකම ධර්මය කියලා අහනකොට මේ තුල සියලු ශාසනයෙම සංග්‍රහිතයි සංග්‍රහ වෙලා තියෙනවා මොකද්ද අපමාදෝ කුසලේසු ධම්මේසු කුසල ධර්මයන්නි තියෙන අප්‍රමාදී බව අපමාදෝ අමුත් පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තා නමීයන්ති යේ පමත්තා යතමතා උච්චරණ ශාසනයේ නැගිට්ටපු බණපදයක් ධර්මාශෝක රජුට දේශනා කරු එතකොට මතු පිටින් බැලුවාම අප්‍රමාදේ සහ ප්‍රමාදේ ගැන දේශනා කරන්නේ නමුත් ඒක බොහොම ගැඹුරු මුළු ශාසනයේම සංග්‍රහ වෙන ශාසනයේම කැටි වුණ අර්ථයක් තියෙන දේ තමයි කුසල ධර්මයන්හි තියෙන අප්‍රමාදී බව මොකද කුසලයේ කියන එක අපිට දෙකට බෙදන්න වෙනවා කුසලයේ කිව්වහම කුසලයේ දෙකට බෙදන්න වෙනවා ලෞකික කුසලයේ සහ ලෝකෝත්තර කුසලයේ කියලා මේ කුසලයේ දෙකට බෙදනකොට අපිට එතනදි වැදගත් වෙන පරයයක් පිළිගත්තොත් කුසලයේ සහ අකුසලයේ පිළිබඳව මේ මජ්ක්‍ධිම නිකාය තුනේ තියෙන මහා චත්තාරීසක සූත්‍රය කුසලයේ සහ අකුසලයේ පිළිබඳව නැතිනම් කුසලයේ පිළිබඳව දන හොඳම බෙදීම කුසලයේ කියනකොට අපි ගොඩක් කලාවට කෙනෙක් එක පැත්තකින් අර්ථය ගන්න උත්සාහවත් වෙනවා නැතිනම් අපි ගත්තොත් අද වර්තමාන සමාජයේ පැත්තේ ප්‍රශ්නයක් තියෙනවනේ පින සහ කුසලේ එතකොට කෙනෙක් කියනවා මේක දෙකක් කියලා කෙනෙක් කියනවා මේක එකක් කියලා එතකොට මේ පිනයි කුසලයයි කියනකොට පින කියන්නේ ලෞකික දන් දෙන සිල් රකින්න වගේ දේවල් පින්
ඒ වගේම සසරේ අරගෙන යනවා නිවන් දකින්න උත්සාහවත් වෙන විදිහට හිත වඩනවා කියලා කියන්නේ ඒක කුසල්. එතකොට පින් නෙමෙයි කල යුත්තේ කුසල විකල යුත්තේ කියලා කෙනෙක් ඒකාන්ත වශයෙන් පින් කරන්න එපා කුසල් කරන්න කියන තැනකින් විග්‍රහ කරනවා. තව කෙනෙක් කියනවා පිනයි කුසලයයි කියන්නේ දෙකම එකයි වෙනසක් නැත්තේ නෑ කියලා. එතකොට ඔය තැන් දෙකේම තියෙන්නේ යෙදෙන පරියාය තේරුම් නොගන්නා කම. දෙකම එක නෙමෙයි දෙකම වෙනසුත් නෙමෙයි. එක තැනකදී කුසල් කිව්වහම සියලු ලෞකික ලෝකෝත්තර අර්ථයම සංග්‍රහ කරනවා. ඒ වගේම තවත් තැනකදී ලෝකෝත්තර අර්ථේ විතරක් සංග්‍රහ කරනවා. චත්තාරීසක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හාමුදුරුවන්ට දේශනා කරනවා මහණෙනි අරියං වූ භික්කවේ සම්මා සමාධින් දේශිස්සාවෙන උඹලට මං සම්මා සමාධිය දේශනා කරනවා කොහොමද සෞපනිසං සපරික්ඛාරං මේ උපනිශ්‍රේ සහිත වටේ නිශ්‍රේ ධර්ම නිශ්‍රිත ධර්මතා ටික සහිත සෞපනිසං සපරික්ඛාරං සපිරිකර වූ සපිරිකර කියලා කියන්නේ අපි පිරිකර කියලා කියන්නේ ඒක අවට උපකාර පිණිස පවතින මේ ධර්මතාවයන්ට සපරිවාර ධර්මතාවයන්ට කියනවා සපරික්ඛාර කියලා. එතකොට මේ සපරිවාර කොට සම්මා සමාධිය දේශනා කරනවා කියලා. කතමෝච භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛාරෝ මොකද්ද ඒ සම්මා සමාධිය? සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති යාකෝ භික්ඛවේ ඉමේහි සත්තංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්ඛතා අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ ඉතිපි සපරික්ඛාරෝ ඉතිපි. එතකොට සම්මා සමාධියට සපරික්ඛාර ධර්මයන් පරිවාර ධර්මයන් හැටියටත් එවැගේම උපනිශ්‍රිත ධර්මයන් හැටියටත් අනිත් අංග 7 පෙන්නනවා. සම්මා සමාධිය හැරුණු කොට තියෙන අනිත් අංග 7 පෙන්නලා දේශනා කරනවා. තත්‍ර භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති මහණෙනි එහිදී සම්මාදිට්ඨිය පූර්වාංගම වෙනවා. සම්මාදිට්ඨිය තමයි පෙරටුව දිවෙන කාරණාව. කතංච භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කොහොමද සම්මාදිට්ඨිය පෙරටුව යනවා කියලා කියන්නේ? සම්මාදිට්ඨින් සම්මාදිට්ඨීති මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨීති පජානාති. මිච්ඡාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය හැටියට හඳුනන බව සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය හැටියට හඳුනන කෙනාට අන්න එයාට තියෙනවා සම්මාදිට්ඨිය. කතමාච භික්ඛවේ මිච්ඡාදිට්ඨි මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. නත්ති දින්නම් නත්ති ဋ္ඨං නත්ති හුතං නත්ති සුකට දුක්කට කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා නත්ති සත්තා උපභාතිකා නත්ති ලෝකේ සමනක් බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්තා පවේදේති අයං භික්ඛවේ මිච්ඡා දිට්ඨි. මෙන්න මේකට කියනවා මිත්‍යා දෘෂ්ටිය කියලා. එතකොට කවුරුත් අහලා තියෙනවා නේද මේ ටික? දුන් දෙහි විපාක නැහැ, මේ යාගවල විපාක නැහැ, මේ පුදන ලද දේවල් වල විපාක නැහැ, සුඛ දුක්ඛද හොඳ නරක කර්ම වල විපාක ඇත්තේ නැහැ. මේ විදිහට ඇති වෙන මේ දෘෂ්ටියට කියනවා මිච්ඡා දිට්ඨිය, නැත්නම් නියත මිච්ඡා දිට්ඨිය. රූපේම බලනකොට ලෝකේ අනාත්ම ධර්මතාවයක් සතර මහා ධාතුවක් කියලා බලනකොට පුද්ගල භාවය අයින් වෙලා සතර මහා ධාතුවක් විතරක් හම් වෙනකොට කෙනෙක් වැටෙන දෘෂ්ටියක් තමයි මේ නියත මිච්ඡා දිට්ඨිය. එතකොට එයාට ධාතු වල පැවැත්මක් විතරයි හම්බෙන්නේ. එතකොට එයා බලනවා පිහියෙන් යන්න කියන්නේ ඉතින් වෙනත් දෙයක් නෑ. සතර මහා ධාතු වශයෙන් සතර මහා ධාතුවක් ගියා. ඉතින් කොයිද විනක් රැස්සෙන්නේ කාට? ඒකින්ද ලෝකේ පූර්ව කෙලවරේ ඉඳන් අපර කෙලවරට යනකම් සත්වයෝ මස් ගොඩක් කරගෙන ගියත් කර්ම කරන්නෙකුත් නෑ, කර්ම රැස් කරගන්නෙකුත් නෑ, නැත්තම් මරන්න කෙනෙකුත් නෑ, මරණ ලැබුවෙකුත් නෑ. ඒක නිසා මේ කර්මයේ විපාක නෑ කියලා ඒගොල්ලෝ කර්මයේ ප්‍රකාශ විරුද්ධව අක්‍රියවාදයක් ප්‍රකාශ කරනවා. මේ අකිරියවාදයේ නියත මිච්ඡා දිට්ඨියට ඇටි වෙන දෙයක්. ඒකත් නිකන් නෙමෙයි. ඉවංච ලෝකම් පරංච ලෝකම් සයන්
අභිඤ්ඤා සච්චිකත්තා පවේදෙන්ති මෙන්න මේ වගේ ලෝකේ අවබෝධ කරගෙන දේශනා කරන ශ්‍රමණක් බ්‍රාහ්මණයෙක් වෙන ලෝකයක් ඇත්තේ නැහැ කියන තැනින්ම තමන්ට යහපතට යොමු වෙන තියෙන හේතු ටිකත් වහලම තමයි එයාට මේ මිච්ඡා දිට්ඨිය ඇති වෙන්නේ ඊට පස්සේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා අහලා සම්මා දිට්ඨිය දැන් උතනින් තිබ්බනේ මිච්ඡා දිට්ඨිය කියලා අහලා මිච්ඡා දිට්ඨිය ගැන කිව්වා වගේම සම්මා දිට්ඨිය කෙලිම ඔබ ප්‍රකාශ කරගෙන යන නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම උදෙසුවේ නැහැ නැත්තම් බෙදලා දැක්ුවේ නැහැ සම්මා දිට්ඨිය එතනින් දෙකට බෙදුවා කතමාච භික්ඛවේ සම්මා දිට්ඨිය මහණෙනි මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ සම්මා දිට්ඨියෙන් පහම භික්ඛවේ දයන් වදාමි මහණෙනි මම සම්මා දිට්ඨිය දෙකක් කොට කියනවා අත්ති භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේ පක්ඛා මහණෙනි සම්මා දිට්ඨියක් තියෙනවා සාසවා ආශ්‍රව සහිතයි නැතිනම් ආශ්‍රව වලට හිත ඒ වගේම පුඤ්ඤභාගියා පුණ්‍ය පක්ෂේහි ගැනෙන උපදි වේපක්ඛා ඒ වගේම උපදි විවේකය සපයන සම්මා දිට්ඨියක් තියෙනවා මේ සම්මා දිට්ඨියට කියනවා ලෞකික සම්මා දිට්ඨිය ඊට පස්සේ අත්ති භික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා මහණෙනි සම්මා දිට්ඨියක් තියෙනවා ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ මාර්ගාංග පරියාපන්න වූ සම්මා දිට්ඨියක් තියෙනවා මෙන්න මේ සම්මා දිට්ඨි දෙක ලෝකේ තියෙන සම්මා දිට්ඨි දෙකක් එතකොට කෙනෙක් මාර්ගයේ ගමන් කරන කෙනෙක් ලෞකික සම්මා දිට්ඨිය ප්‍රතික්ෂේප කරනවා නම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය විතරක් ගරු කොට ගන්නවා නම් එයත් ගර්හාවට පැමිණිය යුතු කෙනෙක් ලෞකික සම්මා දිට්ඨිය ගන්නවා නම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ප්‍රතික්ෂේප කරනවා නම් එයත් ගර්හාවට භාජනය විය යුතු කෙනෙක් දැන් අපමාදෝ කුසලේසු ධම්මේසු කියනකොට මෙන්න මේ දෙයාකාර කුසල ධර්මයෙන් අපි අප්‍රමාදී විය යුතුයි. ඒකට සම්මා දිට්ඨිය ওই දෙපැත්තකට උතනින් බෙදුවට පස්සේ මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකද වෙන්නේ? දෙපැත්තට බෙදෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයම දෙපැත්තට බෙදෙනවා. දෙපැත්තට බෙදෙනකොට ඔකට එකතු වෙනවා තව අංග දෙකක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයට සම්මා ඥාන සම්මා විමුක්ති මනවින් දැනගෙන මනවින් මිදුණා මාර්ගයක කෙලවර මොකද්ද මනවින් දැනගෙන මනවින් මිදෙන ලක්ෂණය කුසල මාර්ගයක ලක්ෂණය තමයි මනවින් දැනගෙන මනවින් මිදෙන ලක්ෂණය එතකොට ලෞකිකව බෙදෙන සම්මා දිට්ඨිය මනවින් දැනගෙන මනවින් මිදෙන්නේ කොතනින්ද ලෞකික ශාස්ත්‍රව උන මාර්ගයක මනවින් දැනගෙන මනවින් මිදෙන තැන් ටික තමයි පෙන්වන්නේ මිච්ඡා නිර්වාණ හැටියට එහෙමත් නැත්නම් අපිට ධානාධිකම තුල අපිට පුළුවන් ඒක මනවින් දැනගත්ත එයා මනවින් මිදුණා කාම භූමියෙ මිදිලා රූප උප්පත්තියේ පිණිස මඟ වැඩුවා රූප ධානයකට ලබා ගත්තා එතකොට එතන ඉඳලා අරූප උප්පත්තියේ පිණිස මඟ වැඩුවා අරූප ධානයක් ලබා ගත්තා ඔන්න එයා සාස්ත්‍රව වුණ කුසලයේ සහිත උපදි විවේකයේ තියෙන දෙයකට මනවින් දැනගෙන මනවින් අඩුවා අවබෝධ කරගත්තා එතකොට ඒක තමයි ලෞකික සම්මා දිට්ඨියේ තියෙන අංග 10ක් තියෙනවා ඊට පස්සේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට අදාළ අංග 10ක් තියෙනවා එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨියට අදාළව එතකොට යම් සම්මා සංකප්පයක් තියෙනවා නම් ඒක ලෝකෝත්තර සම්මා දිට්ඨිය අනුව යනකොට ඒ සම්මා සංකප්පය ඒ මාර්ගාංග හිතේ තියෙන සංකල්පනාවට කියනවා ලෝකෝත්තර සම්මා සංකල්පනාව කියලා. එතකොට ඔන්න ඔය විදිහට අපිට දැන් මාර්ගයේ දෙකට බෙදලා දක්වන්න වෙනවා. ඔය විදිහට දෙකට බෙදුවේ නැත්නම් අපි මාර්ගයේ අපිට ශාසනය වර්ධිනවා. එතකොට අපිට ලෞකික කුසලයේ අතහැරිලා ලෝකෝත්තර කුසලයට හිත තියන්න බලනවා එයාට කවදාවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. අපි කිව්වේ ඔකට මම අර උදාහරණයක් කිව්වා. ඉනිමඟ හදන හැටි. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා
पोड़ी पोड़ी ली कैलिटी का गिनन ला मैं ली कैलिटी का आरा गिने आह से तीनों इन्हीं मगा खदा गन के ला गेदर वाहल ते मेरे निशा इन्हीं मगा खदा गन मैं पोड़ी ली कैल आह से तीनों अतहरो को गाँव को देने बीम आयत गन्नो आयत तीन आयत बीम आयत गन्नो आयत तीन होम करने पिरिसा इन्हों तब पिरिसा बालना मैं वैदे हरियाणे ने लोकु ලීඩ් දෙකක් අරගෙන ඇවිල්ලා මේ ලීඩ් දෙක තියනවා මේ වහලෙට කෙලින් හේතු කරනවා හේතු කරලා දැන් ඒ දෙක කෙලින් තියනවා ඊට පස්සේ උඩ පනිනවා වහලෙට කිට්ටුයි වගේ දැනෙනවා කිට්ටුයි තමයි හැබැයි අපහු බිම ආයෙත් උඩ පනිනවා ආයෙ බිම ආයෙත් උඩ පනිනවා ආයෙ බිම පිටා සිටින්න බැරි එතකොට තව කෙනෙක් ඉන්නවා දැන් ඉනිමග නැති ප්‍රශ්නේ තිබුණේ මේ දෙකම හරගියේ නැහැ වටපිට බලනකොට පේනවා හොඳ ඉනිමගක් තියෙනවා දුවගෙන ගිහින් දැන් ඉනිමග නැති ප්‍රශ්නේ විසඳුණා ඉනිමගක් හම්බුණා ඉක්මනට ගිහිල්ලා ඉනිමග දිගේ නගිනවා හැබැයි නැගලා තියෙන්නේ අල්ලපු ගෙදර තිබුණ ඉනිමග දිගේ අල්ලපු ගෙදර වහලට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ හදා ගන්න ඕනේ අපේ වහලෙන් නාට අල්ලපු ගෙදර වහලට නැග්ග කියලා ප්‍රශ්නේ හරියන්නේ නැහැ ඔය වගේ කෙනෙක් ඉන්නවා අර පොඩි පොඩි ලීකැලිටි ටික අහස තිබ්බා වගේ නිවන කියන දේ බලාපොරොත්තුෙන් එයා එක්ක බලාපොරොත්තු වෙනවා හොඳට සිල් ටික රැකලා විතරක් නිවන් දකින්න පුළුවන් මං සිල් රකින්නේ මොකටද නිවන් දකින්න එයාගේ මුළු සංකල්පනාම වැය වෙලා තියෙන්නේ එයාගේ දර්ශනේම තියෙන්නේ මේ සීලය කොහොමද හදාගන්න කියන එකට එයා මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක සහ සම්මා වායාමයේ කියන මේ අංග තුන වැය කරන්නේ සම්පූර්ණම සීලය සම්පූර්ණ කරගන්න. එතකොට මේ කිනවන්න පොඩි ලී කැල්ලක් අරගෙන තිබ්බ වගේ. එයාගේ උත්සාහය තියෙනකන් ඒක තියෙනවා උත්සාහය අතහැරිච්ච ගමන් ඒක බින්දෙනවා. කෙනෙක් ඉන්නවා භාවනා කරලා නිවන් දකින්න පුළුවන් කියලා හිතාගෙන මොකක් හරි කමටහනක් අරගෙන සම්පූර්ණ ගහක් මුලකට ගිහිල්ලා භාවනාව කරගෙන ඉන්නවා අතරපු ගම මොකද වෙන්නේ බිමට වැටෙනවා මට මහා කැලෑවලට ගිහිල්ලා භාවනා කරනවා සමාජයට ඇවිල්ලා මේ සුදෙන්ෙක් එක වචන දෙකක් කතා කරනකොට අවුරුදු 4ක් 5ක් කැලේට වෙලා කරපු භාවනාව ඔක්කොම වතුරේ ගහගෙන යනවා එතකොට ඒ වගේ සමහර වෙලාවට අපේ ජීවිත තුලත් වෙන්න පුළුවන්කම තියෙනවා අපි ගොඩාක් එකකට මහන්සි වෙනවා प्रायोगिक प्रश्न समाजी निवंदे धर्मे 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 बलपुर निवन होगा सत्य ज्ञाने धर्मे विग्रह धर्म कारणाटिक संपूर्ण वेन මේ ධර්ම කාරණා ටික සම්පූර්ණ කර ගන්නවා කියන එක හරියට අර ලොකු ලීඩ් එකක් ගෙනල්ලා තියාගත්තා වගේ. මේ ලොකු ලීඩ් එක ගෙනල්ලා වහලට හේතු කරලා උඩ පනිනවා වගේ අපි මේ සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරනවා දර්ශනය ගැන කතා කරනවා නිවන් දකින්න එකට යන්න. එතකොට කෙලින්ම ඊට පස්සේ මාර්ගය අල්ලන්න හදන්නේ දර්ශනය කියන තැන. මාර්ගය අල්ලන්න හදන්නේ කෙලින්ම දැන් අර දෙක ගෙනල්ලා තියාගත්ත දැන් හරි දැන් දර්ශනේ කියන තැනින් තමයි මාර්ගය අල්ලන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨියක් තියෙනවා මේක අරියා අනාසවා ලෝකුත්තරා කියලා ඉවර වෙලා පෙන්වන මග්ගංගා කියලා මේ ආර්ය අනාසව ලෝකෝත්තර වුණ සම්මා දිට්ඨියක් තියෙනවා නම් ඒ සම්මා දිට්ඨිය දැන් අද මේ ශාස්ත්‍රව මනසේ ඉඳලා අනාස්රව ලෝක සම්මා දිට්ඨිය ගන්න හදනවා අනාශ්‍රව සම්මාදිට්ඨිය අද අපේ ජීවිතේට දාගන්න හදනවා මෙතන ඉඳලා එතකොට එයාට තමයි ගොඩක් වෙලාවට මග වරදින්නේ වෙහෙස විතරක් ඉතුරු වෙනවා එයාට උඩ පනිනා ආය බිම ඒ මේකට හිත තිබ්බහම කරගන්න බැරි දෙයක්වත් නෙමෙයි කරන්න පුළුවන් මේ පේනවා හැබැයි පිටිහා හිටින්න බෑ ආය බිම ආයත් බං ආයත් උඩ පනිනකොට ආය පේන වහලේ ළඟ තියෙනවා හරි හරි ගොම කිට්ටුයි හැබැයි ආයත් බිම එතකොට එයාටත් බෑ මේක වෙහෙස විතරක් වෙනවා හැමදාම එකම විදියට නෝන තියනකොට ළඟයි වගේ පේනවා ආයෙ බිමට වැටෙනවා එතකොට
මෙන්න මේ විදිහට ওই ක්‍රම දෙකම අතහැරලා තවත් කෙනෙක් බලනවා මේ ඔක්කොම අමාරු මේ එකක්වත් හරියන්නේ නැහැ. තමන් කරපු ක්‍රමේ වර්ධනේ මේ පේන්නේ එකක්වත් හරියන්නේ නැහැ. වටපිට බලනකොට හොඳ ඉනිමඟක් දැක්ක වගේ මොහාක් හරි ලේසි ක්‍රමයක් වාගෙන ගිහිල්ලා බලනවා. හරි හරි මේකෙන් නම් හිත යන්තම් අහුණා සමාධිය උනා. ඊට පස්සේ ඔන්න මොහාක් හරි එකක් පස්සෙන් යනවා සමාධිය කියලා එකක් පස්සෙන් හරි මොහාක් හරි පස්සෙන් යනවා. හැබැයි නැගලා තියෙන අල්ලපු ගෙදර වහලට තමන් කෙලස් ටික එහෙම මේ පැත්තේ තියෙනවා. හැබැයි හිතේ එකඟ බවක් තිබිලා තියෙනවා කොහොමහරි. ඒ දෙකම වැඩක් වෙන්නේ තුනම වැඩක් වෙන්නේ නැහැ. අපිට පුළුවන් වුණොත් අර පොඩි පොඩි ක්ලීකැලි ටික අරගෙන අර ගෙනන්න තියපු ලොකු කණු දෙකට හයියට හොඳට ඇන ටිකක් තියෙන හොඳට ගහගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් හොඳ ඉනිමඟක් හදාගන්න. පොඩි ලීකැලි ටික එපා කිව්ව නෙමෙයි මේ සීලය සමාධිය භාවනාව මේ එපා කිව්වේ නෑ. ඒ වෝනේ. හැබැයි ඒකෙන් නිවන් දකින්න බෑ. පොඩි ලීකැලල කෙලින් තිබ්බොත් බිමට වැටෙන එකෙන් කෙලින් තියන්නත් බෑ. ඒ වගේම කෙලින් ලීකැලල නැතුව මේ ඉනිමඟ ගහ ගන්නත් බෑ. ඒක තමයි පදනම. ඒක තමයි අවශ්‍ය දේ. ඒ වගේ අපේ ජීවිතයට අවශ්‍ය සම්මා දිට්ඨිය කියනකොට මේ ලෝකෝත්තර කුසලයේ සහ ලෞකික කුසලයේ කියන දෙක ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධයක් තියෙනකොට තමයි මේ කෙනාගේ පැවිදි ජීවිතය පැත්තෙන් ගත්තොත් පැවිදි ජීවිතය හොඳ සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන්නේ. එයා දන්නවා ලෞකික කුසලයේ තියෙන වටිනාකමක් දන්නවා ලෝකෝත්තර කුසලයේ තියෙන වටිනාකමක් දන්නවා. තවදීකින් කියනවා නම් අපි කලින් කතා කරලා තියෙන පිළකින් එයා මාර්ගය සහ මාර්ග සත්‍යයේ දෙන නුවණ ගැන හොඳට ප්‍රභේද ඇතුව එයා හොඳට නුවණක් උපද්දගෙන තියෙනවා. මාර්ගය කියන තැන අද අපේ යෙදෙන මනස අපි කොච්චර වඩන්න හැදුවත් අද කුසල් සිතක තුල අපිට වැඩෙන්නේ නැහැ. ඇති දේ තුලනේ අපි මාර්ගය වඩන්නේ අද. ඒක නිසා අපි කොච්චර ලෝකෝත්තර ඥාන දර්ශනයක් කියලා හිතාගෙන හිටියට මේ වඩන්නේ අපි ලෞකික කුසල මාර්ගයක්. මේක ලෞකික කුසලයේ හැබැයි ඒ වඩන මානසිකාරය තුල උපද්දනවා නම් යම් නුවණක්. ඒ නුවණ අර මාර්ගාංගයේ පිණිස පවතින මග්ගාරම්මන වෙන ධර්මයක්. මාර්ග සම්මාදිට්ඨිය නෙමෙයි. මාර්ගයේ පිණිස පවතින මාර්ගයේ අරමුණු කරගත්ත නුවණක් තමයි ඒ සම්මාදිට්ඨිය. නැතිනම් මේ අපිට තියෙන මාර්ග සත්‍යයේ මාර්ග සත්‍යයට අයිති වෙන කාරණාවක් කියලා කිව්වේ. එතකොට දැන් ඔය සම්මා දිට්ඨිය බෙදෙනකොට සම්මා දිට්ඨියේ පුණ්‍ය භාගී වූ සම්මා දිට්ඨියට පෙන්නනවා දන් දීමේ විපාක තියෙනවා, කුසල් කිරීමේ විපාක තියෙනවා, මේ යහපත් අයහපත් කර්මයන්ගේ ඵල විපාක තියෙනවා. මේ හැම දෙයක් ගැනම දන්න දකින බවට කියනවා ලෞකික සම්මා දිට්ඨිය. මේ ලෝකේ සත්‍යෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා කියන මේ ලක්ෂණය තුල තමයි යාට මේ සම්මා දිට්ඨිය පිහිටා සිටින්නේ. එතකොට මේ සම්මා දිට්ඨිය තුල තමයි ලෝකේ පැවැත්ම යන්නේ. කුසලයේ පැත්තෙන් මිනිස්සු කියලා කතා කරනවා නම්, දෙවියෝ කියලා කතා කරනවා නම්, ඔර දෙවියොයි මිනිස්සෙයි ඔය එක්කෙනෙක්වත් බ්‍රහ්මයෝ ඔය එක්කෙනෙක්වත් ඉපදුවේ අනාශ්‍රව වුණ ලෝකෝත්තර වුණ නුවණකින් එහෙම නෙමෙයි. ලෝකෝත්තර වුණ සංකල්පනාවකින් නෙමෙයි. ලෝකෝත්තර වුණ මේ සම්මා වාචා සම්බන්දා ජීව ඒ වගේ නෙවෙයි නෙමෙයි. ඒ ඔක්කොම ලෞකික ශාස්ත්‍ර වුණ ධර්මතා. සමහර වෙලාවට අපිට ධර්මය ගැන උනන්දු වැඩි වෙනකොට අපි හිතනවා මේ ලෞකික කුසලයේ කියන දේ සමහරලාට පොඩි දෙයක් හැටියට. ඒකේ තරම් වැදගත්කමක් නොවන දෙයක් හැටියට. නමුත් ඒ ඇති වෙන එකම තමයි අපේ ජීවිතයේ තියෙන වරද්දවා ගන්න ගතිය. මොකද අපි දන්නේ නැහැ මොකද්ද මේ එකම ධර්මයේ බහුකාර මේ බොහෝ කොට උපකාර පිණිස පවතින එකම ධර්මයේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. අපමාදෝ කුසලේසු ධම්මේසු පොදුවේ නිෂ්පරියායෙන් පෙන්නනවා සියලු කුසල ධර්මයන්හි තියෙන අප්‍රමාදී බව. එතකොට එයා අප්‍රමාදී කුසල ධර්මයන් කියනකොට ලෞකික කුසලයටත් එයා අප්‍රමාදී ලෝකෝත්තර කුසලයටත් මේ කුසල් දෙකටම එයාගේ අප්‍රමාදී බව. ඒකයි අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. අප්‍රමාදේ කියලා කිව්වේ නිවනට තව නමක්. පමාදෝ මච්චුනෝ පදං ප්‍රමාදේ කියලා කිව්වේ මරණයට තියෙන තවත් නමක්. එතකොට යමෙක් අප්‍රමාදී වෙනවා නම් ඒ කෙනා නමියන්ති කවදාවත් මරණයටපත් වෙන්නේ නැහැ. හැබැයි
ප්‍රමාද වෙන කෙනා යතමත ජීවත් වුණා ඒ කෙනාට කියනවා මරුන් කෙනෙක් වගේ කියලා. ඒ පමත්තා යතමත. එතකොට මේ කිව්වේ අපමාදෝ අමත පදම් පමාදෝ මච්චනෝ පදම් කිව්වේ මෙන්න මේ කාරණාව නිසා. ලෞකික අර්ථය පැත්තෙන් ගත්තහම අපිට දැන් ඕක පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ලෞකික කුසල් කරනකොට අප්‍රමාදය කියන එක ප්‍රමාද වුණොත් එහෙම අපිට එයා මරණයටපත් වුණ කෙනෙක් වගේ තමයි කියන අර්ථය. ඒ වගේම ලෝකෝත්තර අර්ථයට බහාලලා බලනකොට අප්‍රමාදෝ අමත පදම් අප්‍රමාදී වීම කියන එක නිවනට තියෙන නම. මොකද ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගැනයි එතකොට අපිට සඳහන් කරන්න වෙන්නේ. එතකොට මෙතන මේ සූත්‍රයේ දසුත්තර සූත්‍රයේ පළවෙනි කාරණාව හැටියට නිෂ්පරියායෙන් අපිට පෙන්වුවා. නිෂ්පරියායෙන් කියන්නේ කිසිම පරියායක් නැතුව සියලු ශාසනයම සංග්‍රහ කරගෙන එක වචනෙන් අපිට කතා කරනවා අප්‍රමාදෝ කුසලේසු ධම්මේසු. කුසල ධර්මයන් හිතේන අප්‍රමාදි බව. එතකොට අපි දන්නවා ඒ කුසල ධර්මයන්ගේ තියෙන වැදගත්කම. එතකොට ලෞකික කුසලයේ අයින් කරන්න අපි යන්නේ නෑ. එයා දන්නවා අද ලැබුණු මනුස්ස ජීවිතය කියලා එකක් තියෙනවා නම් මේ ලැබුණු මනුස්ස ජීවිතයේ කුසල විපාකයක්. මේ ධර්මය අසුර කරන්න පුළුවන් වටපිටාව ලැබුණා නම් සත්පුරුෂ සේවය ලැබුණා නම් ලෝකෝත්තර කර්මයක් නිසා ලැබිච්ච එකක් එහෙම නෙමෙයි. මේක ලැබුණේ ලෞකික විපාකයේ ලෞකික කර්මයකට විපාකයේ. මේ ලෞකික කර්මයකට කරපු විපාකයේ නිසා ලැබුණු මේ දේ එයා දන්නවා මෙතනින් බැරි නම් තව කර්මෙන් එයාට කුසල පැත්ත තියෙන්න ඕනේ. ඒක නිසා එයා වත් පිළිවෙත් කරන පැත්ත තමන්ගේ ජීවිතයේ අනිකුත් වෙන හැම පැත්තක්ම එයා ආවරණය කරගන්නවා. මොකද කුසල ධර්මයන්ගේ තියෙන අප්‍රමාදි බව අප්‍රමාදී ලක්ෂණය නිසා එයා ජීවිතේ පුළුවන් හැම වෙලාවකදීම කුසලයේ පැත්තට නැඹුරු වෙලා ඉන්නවා. මොකද කුසලයට නැඹුරු වෙනකොට පොදුවේ වෙන ලක්ෂණය තමයි අකුසලයේ දිරණ බව. අකුසලයේ මිච්ඡාදිට්ඨි නිජින්නෝ හොන්ති අකුසල ධර්මයේ දිරලා යන ස්වභාවය. ඒ වගේම අකුසලයේ නිසා ඇති වුණ යම් කර්ම ටිකක් තියෙනවා නම් ඇති කරන යම් කර්ම ටිකක් තියෙනවා නම් ඒ අකුසල කර්ම ටිකක් සම්පූර්ණම දුරු කරනවා. නැතිනම් මිච්ඡාදිට්ඨිය දුරු කරනවා. මිච්ඡාදිට්ඨි ප්‍රත්‍යයෙන් ඇති කරපු යම් අකුසල කර්ම ටිකක් තියෙනවා නම් අකුසල කර්ම දුරු වෙනවා මේ සම්මා දිට්ඨිය ඇති කෙනාට කියලා තනි වචනෙන් ඔන්න කතා කරනවා. එතකොට දැන් මේ මහා චත්තාරීසක සූත්‍රය අපි අදාළ කරගත්තේ මේ අප්‍රමාදු කුසලේසු ධම්මේසු කියන මේ වචනේ බෙදා ගන්න අවශ්‍ය නිසා. එතකොට මොනවද කුසල ධර්මයන් කියන්නේ කියන එක විග්‍රහ කරගන්න අවශ්‍ය නිසා. කුසලයේ කියනකොට එතකොට ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව කරන ඔක්කොම ලෞකික කුසල්. ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් කරන හැමදේම ලෝකෝත්තර කුසල්. එතකොට පුද්ගල භාවයේ තුල ඉඳලා පවත්වන අලෝභදේ සමෝහ තියෙනවා නම් මේ ඔක්කොටම කියනවා ලෞකික කුසලයේ කියලා. ඒ වගේම පුද්ගල භාවයේ දුර වෙන විදිහට පවත්වන අලෝභදේ සමෝහ ටිකක් තියෙනවා නම් මේ ඔක්කොටම කියනවා ලෝකෝත්තර කුසලයේ කියලා. එතකොට ඔන්න කතමේ ධම්මෝ බහුකාරෝ අප්‍රමාදෝ කුසලේසු ධම්මේසු. මේ අප්‍රමාදී විය යුතු එකම ධර්මයේ එකම කාරණාව තමයි මේ කුසලයේ කියලා කිව්වේ. ඊට පස්සේ කතමෝ ඒකෝ ධම්මෝ භාවේ තබ්බෝ. මොකද්ද වැඩි යුතු භාවිත කළ යුතු එකම ධර්මය? කායගත සති සාත සහගත සුඛ සහගත කායගත සතිය. එතකොට වැඩි යුතු එකම ධර්මය තමයි සුඛ සහගත කායගත සතිය. එතකොට කායගත සතිය කියලා කියන්නේ සතර සතිපට්ඨානේ එන පළවෙනි භවන්නා කායානුපස්සනාව නැතිනම් අනුපස්සනාව කොටස කායානුපස්සනාව. එතකොට මේ කායගත සතිය කියන එක ආනාපානයේ චතු ඉරියාපත සති සම්පජඤ්ඤේ දත්තෙන් සාකාර චතු ධාතු අවත්තාන දස අසුබ නව සීවතික චුන්නික මනසිකාර කේසාදීන් වැඩුණු මේ දෙතිස් කුණ කොට්ටාසය අනුව බලල උපද්ද ගන්න ධ්‍යාන ආදීහි පවත්තන සිහිය කියන මෙන්න මේ ලක්ෂණ වලට කියනවා කායගත සතිය කියලා. එතකොට අයන් ඒකෝ ධම්මෝ භාවේ තබ්බ මේ වැඩි යුතු එකම ධර්මය. එතකොට දැන් මේ කතා කරන්නේ සම්පූර්ණම සත්‍ය වලින් මාර්ග සත්‍යයට අදාළ
කොටස වැඩි යුතු එකම කාරණාව මොකක්ද කියනකොට නිකං කායගත සතිය නෙමෙයි සුඛ සහගත කායගත සතිය සුව සහගත කායගත සතිය සුව සහගත කායගත සතිය කියනකොට ඒක බර සහිත කායගත සතිය නෙමෙයි අපි සිහිය පිහිටෝන එක අද බර සහිත දරත සහිත කායගත සතිය ඒ බර සහිත දරත සහිත කියලා කියන්නේ බොහොම අමාරුවෙන් නිදි කිරා වැටි වැටි බොහොම අමාරුවෙන් බලෙන් මේ කයට හිත තියෙන එකට කියනවා දරත සහිත කායගත සතිය කියලා. නමුත් මේ කියන්නේ සුඛ සහගත කායගත සතිය. එතන කිසිම බර බවක් ඇත්තේ නැහැ. ඒක තමයි තියෙන එකම සැප සහගත බව සැප සහගත ස්වභාවය තමයි කායගත සතිය තියෙන ස්වභාවයේ වැඩි යුතු එකම ධර්මය. එතකොට ආනාපාන සතිය වැඩන කෙනෙකුට විතර්ක සංසිඳවමින් ආස්වාස ප්‍රාස්වාසයට හිත තියාගෙන ඉන්න ගතියට කියනවා දරත සහිතයි යගේ කායගත සතිය කියලා. එතකොට ඒ කායගත සතිය එයාගේ ජීවිතයේ බවට පත් වෙනකොට මේ දරත සහිත කය එයාගේ හිතෙන් අතහැරිලා ආස්වාස ප්‍රාස්වාසයේ කය විදිහට හම්බෙන තැනට එනකොට එයාට මේ මුළු කයම හුලම් පොදක් මට්ටමට හම්බෙන මට්ටම එනවා. එතකොට මේ සැහැල්ලුයි ඒ කය සුඛ සහගතයි බොහොම මේ කයේ තියෙන බර ගතිය ඇත්තේ නැහැ. අපිට මේ කය හරි බරයි බොහොම අමාරුවෙන් ඔසන්නේ. ඒ කියන්නේ මේ වෙලාව ඇස් දෙක අමාරුවෙන් අරගෙන ඉන්නේ. ඉබේ පේන්න යනකොට අමාරුවෙන් ඇස් දෙක අරගෙන ඉන්නේ. නිින්ද යනකොට අපි ඇස් දෙක බොහොම අමාරුවෙන් අරගෙන ඉන්නවා. ඇස් නැත්තම් පිය වෙනවා. අතපය උස්සගෙන හිටියොත් අතපය පල්ලෙහාට වැටෙනවා. හැම මේ අපි බලෙන් තමයි මේක මේ උස්සගෙන ඉන්නේ ඇස් අරගෙන ඉන්නේ බෙකොල් බෙල්ල කෙලින් තියාගෙන මේ කෙලින් ඉන්නේ මේ බරක් උස්සගෙන ඉන්නේ අපි. අපිට දැනෙන්නේ නැතුනට අපි හරි බරක් උස්සගෙන ඉන්නේ. එතකොට මේ බර සැහැල්ලු කරනවා හැම වෙලාවකදීම නිදාගන්න පැත්තට යනකොට කිසිම කායගත සතියක් නැතුව අපි බය මේ බර සැහැල්ලු කරනවා. එතකොට තමයි එකයි නිද්‍රා සමාපත්තිය කියලා අපි කියන්නේ. බෙල්ල කඩාගෙන වැටිලා ඇස් කඩාගෙන වැටිලා මේ අතපය පණ නැතුව ගිල්ලා වගේ තියෙන්නේ මේ ඒ මේ කය සැහැල්ලු කරන ගතිය නිසා. එතකොට මේ සුඛ සහගත කායගත සතිය ලක්ෂණය තමයි එයාගේ කය හැම වෙලාවකදීම සැප සහගතයි. මේ බර සහිත අමාරුවෙන් හිත තියාගෙන යන ගතිය නැහැ. දැන් ආනාපාන සතිය පැත්තෙන් අරගත්තොත් හුස්ම පොදක් විතරක් දැනෙනවා නම් අපේ මුළු ජීවිතේ විදිහට අපේ මුළු කයම හුස්ම පොදක් නම් හුලම් පාරක් වුණා. හුලම් පාර තමයි අපිට මමත්තේ වුණ කය කොටීම කියනවා. මමත්තේ වුණ මම කියන මේ සංඥාව බැසගෙන තියෙන අද මේ රූපේ වෙනුවට එතන තියෙන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ කියන හුලම් පොද. කායසු කායඤ්‍යතරාම් භික්ඛවේ යදිදං ආස්වාස ප්‍රාස්වාස මහණෙනි මම ආස්වාස ප්‍රාස්වාසයේ කයන් අතරින් එක්තරා කයක් කොට කියනවා. එතකොට අපේ විඤ්ඤාණය බැසගෙන තියෙන්නේ ඔන්න ඔය ආස්වාස ප්‍රාස්වාස කය. එතකොට අපේ කය කොච්චර සංසිඳිලා තියෙද හිත අපිට හුස්ම පාන හුලම් පොදක් කියන එක පුළුන් කැල්ලක් තරම්වත් නැහැ. එතකොට මුළු ජීවිතේ මේ මට්ටම වෙනකොට මොන තරම් සැහැල්ලුවක් තියෙද. අන්න ඒ මට්ටමට ගත්ත කෙනාට කියනවා කායගත සතිය සැප සහගතයි කියලා. අපිට කායගත සතිය දරත සහගතයි. හැබැයි මේ මට්ටමට තමයි ගත යුතු දේ. ඔය මට්ටමේ සැප සහගත බවකට එක මොහොතකට හරි හිත ගන්න පුළුවන් වුණොත් කෙනෙකුට එයා ලෞකික සැපේ පැත්තට යන්නේ නැහැ. එයා දන්නවා ලෝකෝත්තර සැපේ ඔහෙ තියෙන මොන සැපයක්ද මේක මේ තියෙන සැපේ අල්ලගත්තොත් කෙනෙක්. සමහර ලාට් කියන්නේ ගුඩු ගැහුවා වගේ කියලා වෙනවා කියලා. එයාට මේ හිත හැම වෙලාවකදීම හොයන්නේ ආශ්‍රාදේනේ. හිත හැම වෙලාවකදීම හොයන්නේ ආශ්‍රාදේ. අපි රාග දේශ මොහ පස්සෙන් යන්නේ ආශ්‍රාදේ එහෙ තියෙනවා කියලා හිතා ගන්න කම නිසා. එතකොට අපිට ආශ්‍රාදේ ඔහෙ නෙමෙයි මේක අතහැරෙන පැත්තේ කියලා පෙන්වුවට පස්සේ හිත යන ඒ ආශ්‍රාදේ වාගෙන හැම වෙලාවකදීම. එතකොට යා මේ රළු ආශ්‍රාදේට යන්නේ ඒක පැය ගානක් ඉන්න පුළුවන් ආශ්‍රාදයක් තියෙනවනේ. එයා පුංචි ආශ්‍රාදයක් වාගෙන යන්න අර පැය ගානක් ඉන්න පුළුවන් ආශ්‍රාදේ පස්සේ යනවා. ඒක නිසා වැඩි යුතු එකම ධර්මයේ තමයි සාත සහගත කායගත සතිය සුඛ සහගත කායගත සතිය. කතමෝ ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝ මේ පිරිසිදු දකතු
එකම ධර්මයේ මොකද්ද පස්සෝ සාසෝ උපාදානීය අයං ඒකෝ ධම්මෝ පරිඤ්ඤේය පිරිසිඳ දැකිය යුතු එකම ධර්මය ස්පර්ශය තමයි පිරිසිඳ දැකිය යුතු එකම ධර්මය මොන ස්පර්ශයේද සාසවෝ උපාදානීය ශාස්ත්‍රව වුණ උපාදානීය වුණ මේ ස්පර්ශය තමයි පිරිසිඳ දැක්ක යුතු එකම ධර්මය. එතකොට ඔකේ බොහොම ගැඹුරු වැදගත් කාරණාවක් තියෙනවා. ඇයි පිරිසිඳ දැකිය යුතු එකම ධර්මය කියනකොට ස්පර්ශය පෙන්වන්නේ? පිරිසිඳ දැක්කින්න ඕන එකම ධර්මතාවය හැටියට පෙන්වන්නේ ස්පර්ශය. ඒකත් ස්පර්ශය කියනකොට නිකං ස්පර්ශය නෙමේ පස්සෝ සාසවෝ උපාදානීය ස්පර්ශය ආශ්‍රව සහිත ආශ්‍රව වලට හිතුණු උපාදානයට හිතුණු ස්පර්ශය තමයි පිරිසිඳ දැක්ක යුතු එකම ධර්මය. එතකොට මේ පිරිසිඳ දැක්ක යුතු මේ ධර්මය හැටියට ස්පර්ශය පෙන්වන්නේ හැම වෙලාවකදීම ස්පර්ශය පිරිසිඳ නොදන්නාකම නිසා තමයි අපි අනිත් ධර්මතා නිත්‍ය සංඥාව තුළ ඇසුරු කරන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හදාගත් ධර්මතා ටික ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධයි කියලා නොදන්නාකම නිසා. නැතිනම් තවදීන් යන ටෝච් එක ගැහුවට පස්සේ තියෙන එළිය ටෝච් එක නිව්වට පස්සේ නැහැ කියන එක නොදන්නාකම නිසා තියෙන ටෝච් එකේ එළිය හොයාගෙන යනවා. ෆ්‍රිජ් එකේ දොර ඇරලා තියෙනකොට පේන එළිය දොර වැහුවාම නැහැ කියලා නොදන්නාකම නිසා හැමදාම එළියේ තියෙන ෆ්‍රිජ් එක හොයාගෙන ආලෝකමත් ෆ්‍රිජ් එක හොයාගෙන යනවා. එතකොට ඒ වගේ අපි හැම වෙලාවකදීම ස්පර්ශයේ නොදන්නාකම නිසා මේ ස්පර්ශයේම අපි සාසව උපාදානීය කොට ගන්නවා. ආශ්‍රවලින් අරමුණු කරනවා උපාදානීය උපාදානයන්ගෙන් අරමුණු කරනවා අර නිරුද්ධ වෙච්ච ස්පර්ශ ධර්මතාවයම. අපිට කවදාවත් ඇහැ අරමුණු කරන්න පුළුවන්කම ඇත්තේ නැහැ. රූපේ අරමුණු කරන්න පුළුවන්කම ඇත්තේ නැහැ. මේ තුන් දෙනා ප්‍රත්‍යයෙන් හදාගත්ත ස්පර්ශය තමයි අපිට අරමුණු කරන්න පුළුවන් එකම ධර්මය. නැත්තම් ඔබ වහන්සේලාට දැනෙන්න ඕනේ ඇහැට ඇවිල්ලා රූප ගැටෙනවා තේරෙන්න ඕනේ. කාටත් තේරෙනවද? ඇහැට ඇවිල්ලා රූප වදිනවා තේරෙන්නේ නැහැ නේද? මේක තේරෙන්නේ නැහැ. ඇහැ ප්‍රසාදය හැදෙනවා තේරෙන්නේ නැහැ නේද කාටත්? ඇහි ප්‍රසාදය හැදෙනවා තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ හැම වෙලාවකදීම රූපයක් දැනගන්න මට්ටමේ තමයි අපි අද තේරෙන මට්ටමේ ඉන්නේ. දැනගන්නවා කියන මේ විඥානය හැම වෙලාවකදීම නාම රූප ප්‍රත්‍යයෙන් හදපු දෙයක්. වේදනා සංඥා සංඛාර කියන මේ තුන ස්පර්ශ ප්‍රත්‍යයෙන් හදපු ටික. එතකොට ස්පර්ශයේ පිරිසිඳ නොදන්නාකම නිසා තමයි වේදනා සංඥා සංඛාර ටික ඇති බවට ගන්නෙ. වේදනා සංඥා සංඛාර ටිකයි ස්පර්ශයයි ඇති බවට ගැනීම තුළ තමයි විඥානය කියන කාරණාව ඇති බවට අපිට තියෙන නිත්‍ය සංඥාව පිහිටලා තියෙන්නේ. එතකොට කොයි වෙලාවකදීවත් කියන්නේ නැහැ රූපේ පැත්ත ගැන තියෙන කතාව. රූපේ පැත්ත ගැන තියෙන කතාව කතා කරන්න යන්නේ නැහැ. දැන් අපරියාපන්න භූමියේ ආහාර තුනක පැවැත්මක් කියනවා. ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. කබලින්කාර ආහාරේ පනවන්නේ නැහැ. එතකොට මේ ආහාර තුනේ පැවැත්මක් අපරියාපන්න භූමිය කියලා කියනකොට සම්පූර්ණම එතන ඒ මානසික මට්ටමට රූපේ ඇසුරු වෙන්නේ නැහැ කියන මට්ටමක් කියන්නේ ස්පර්ශ නිරෝධය විතරයි සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙන්නේ. රූපේ ගැන කල්පනා කරන බවක් තියෙනවා නම් කල්පනා කරන එක රූපේ නෙමෙයිනේ. අපිට තියෙන ආශ්‍රව ටිකනේ අද අපි රූපේ ගැන හිතන කම. කල්පනා කිරීම රූපෙද? මේසෙ ගැන හිතනවා. හිතන මේසෙ ගැන හිතන කම මේසෙද? හිතන කම මේසෙ නෙමෙයි. එතකොට මේසෙ ගැන හිතනවා කියලා හිතාගෙන අපිට රූපේ හිතනවා කියන ওই ගතිය තියෙන නිසායි අපිට නිත්‍ය සංඥාව මේ තියනවා කියලා කියන්නේ. අපි යම් මොහොතක දැක්කොත්
හිතන කමමයි මේසේ ඉපැද්දුවේ කියන ලක්ෂණේ දැක්කොත් එතකොට එයාට කවදාවත් එළියේ තියෙන රූපේ හිතන්න හම්බෙන්නේ නැහැ. අන්න ඔය හේතුව ඔය නුවණ තියෙන නිසා තමයි රහතන් වහන්සේට කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් හම්බෙන දේ ගැන කතා කරන්නේ නැත්තේ. එතන රූපේ යෙපෙන්න කෑම කන්නේ කියලා නෙමෙයි කියන්නේ. එතන නුවණ පැවැත්මට කබලින්කාර ආහාරය හම්බෙන්නේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ රූපේ කියන පැත්ත එතන නුවණට කවදාවත් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. කවදාවත් රූපේ කියන දේ අපි හිතට ඇවිල්ලා ප්‍රත්‍ය වුණේ නැති තැනකයි තිබුණේ. රූපය ඇවිල්ලා කෙලින්ම හිතක් ඇති කරන්න පුළුවන්කම තිබ්බේ නැහැ රූපෙට. රූපය අරබය අපි වේදනා සංඥා සංකාර ඇති කරගත්ත මිසක කවදාවත් රූපය මේ ධර්මතා ටික ඇති කළ දුන්නේ නැහැ. එතකොට අර නුවණින් දැක්කොත් හැම වෙලාවකදීම ස්පර්ශයේ නොයික්ම වූ මට්ටමක නුවණකුයි පවතින්නේ. ස්පර්ශයේ නොයික්ම වූ මට්ටමක පවතිනකොට ආහාර නිරෝධය එයා සාක්ෂාත් කරන්නේ. තේරෙන්නේ නැද්ද ගැඹුරුද? අපි කිව්වොත් ආහාර නිරෝධය කියලා කියන්නේ දැන් මම කලින් මතක් කරලා තියෙනවා අපි මෙහෙම කිව්වොත් මට හිතුණ දෙයක් ඇයි කබලින්කාර ආහාර පස් ආහාර මනෝ සංචේතන ආහාර විඥාන ආහාර කියලා කියනකොට අපරියාපන්න භූමියට පෙන්වන ආහාර තුනක් කියලා. එතකොට ආහාර එක්කන්තයක් ආහාර සමුදේ එක්කන්තයක් ආහාර නිරෝධයේ මැදයි කියනකොට නිවන අවබෝධ කරගත්ත රහතන් වහන්සේට ඇයි එහෙනම් ආහාර තුනක පැවැත්මක් පෙන්වන්නේ? ආහාර තුනක පැවැත්මක් ඇයි පෙන්වන්නේ? කබලින්කාර ආහාරයත් නිරුද්ධයි නම් ඒ න්‍යායෙම අනිත් ආහාර තුනක් නිරුද්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් ඒ නිරෝධයේ පෙන්නන නුවණ පවත්තන්නයි ඒ ආහාර තුන පෙන්වන්නේ. ඒ ආහාර තුනක් පෙන්වන්නේ ආහාර තුනකින් යැපෙනවා කියන තැනක නෙමෙයි. ඒ ආහාර තුනේ නිරෝධය සාක්ෂාත් කරන එකටත් ආහාර තුනක් තිබේ. ස්පර්ශයේ ඉතුරු නැතුව නිරුද්ධයි කියලා දකින්න ගතිය පවතින්නත් තිබේ එතන. අන්න ඒ ලක්ෂණය සම්පූර්ණ ආහාර නිරෝධයක් ගැන කතා කරනවා නම් කතා කරන්නේ අනුපතිශේෂ පරිනිර්වාණයක් ගැන. හැබැයි මේ ආහාර තුනේම නිරෝධය සාක්ෂාත් කරමින් පවතින ගණන් ගැන කතා කරනවා නම් ඒ සෝපතිශේෂ නිබ්බානේ කියන තැන. එතකොට දැන් මේ පිරිසිඳ දැක්ක යුතු එකම ධර්මතාවයේ හැටියට පෙන්වන කාරණාවේදී හැම වෙලාවකදීම සාසවා උපාදානීය. ශාස්ත්‍රව වුණ උපාදානීය වුණ ස්පර්ශය. එතකොට එකෙන් කියනවා ඒ කෙනාගේ මනස තුල ආශ්‍රව ටික තියෙනවා උපාදානීය තියෙනවා. ආශ්‍රව ටික තියෙනවා නම් උපාදානේ තියෙනවා නම් ස්පර්ශයේ තියෙනවා කියන ගතිය තමයි ඒ ලක්ෂණේ තියෙන්නේ. ස්පර්ශයේ තියෙනවා කියන ගතිය තියෙනවා නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදුණු වේදනා සංඥා දෙක තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ ටිකක් තියෙනවා. එතකොට ඒ වේදනා සංඥා සංඛාර කියන ටික තුල නියෝජනය කරපු විඥානේ තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒකක් තියෙනවා. තව විදිහකින් කියනවා නම් කතමෝ ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝ කියලා මේ කිව්වේ පංච උපාදානස්කන්ධයේ පිරිසිදු දැක්ක යුතුයි කියන එක. පංච උපාදානස්කන්ධයේ මුල තමයි ස්පර්ශය කියන කාරණාව. පංච උපාදානස්කන්ධයේ මුල ස්පර්ශය කියන කාරණාව. ස්කන්ධයන්ගේ මුල මම මේ නළු වශයෙන් කියන්නේ ඔක ප්‍රත්‍ය ධර්ම තාටික කියන්නේ තු සුවිසි ප්‍රත්‍ය නිහයන්ගෙන් ඔක පුරේජාත සහ පච්චාජාත විදිහට විග්‍රහ කරන්න වෙන්නේ. නමුත් මෙතනදී ස්කන්ධයන්ගේ පැවැත්ම කිව්වොත් කබලින්කාර ආහාරය ගැනත් කතා කරලා නැතිනම් රූපස්කන්ධයත් වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකක් ගැන කතා කරනවා. උපාදානස්කන්ධය ගැන කිව්වොත් උපාදානස්කන්ධයට කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදුණු ලක්ෂණය. උපාදානස්කන්ධය කියන තැන ස්පර්ශය මූලික කරගෙන හැදුණු ලක්ෂණය. එතකොට රූපේ ප්‍රත්‍ය නොවුණ කියනවා නෙමෙයි. ඒ රූපේ පිරිසිඳ නොදන්නාකම නිසා හදලා දීපු දෙයක්. රූපේ ඇත්ත නොදන්නාකම නිසා හදලා දීපු දෙයක්. එතකොට ඒක සම්පූර්ණ මනෝ සම්පස්සේ තුල හදාගත්ත දෙයක්. ඒක නිසා තමයි ස්පර්ශය තමයි පිරිසිඳ දැක්ක යුතු එකම දේ කියලා කියන්නේ. එතකොට ඒ ස්පර්ශයේ පිරිසිඳ නොදන්නාකම නිසා ඇති කරගත්ත නාම ධර්මතා ටිකේ ඵලය තමයි රූපේ ඇති බවට පෙන්වන ගතිය. ස්පර්ශයේ පිරිසිඳ නොදන්නාකම නිසා ඇති වුණු අනිත් නාම ධර්මතා ටිකේ නියෝජනය තමයි සම්පූර්ණම රූපේ තියනවා කියලා හිතන කම. එතකොට එතනින් තමයි
उपादान स्कंद पंच के नियोजने स्कंद टिके नियोजने रूप वेदना संज्ञा संस्कार विज्ञान कियन कारण टिक स्कंद टिके नियोजने अह रूप दिग पुरे जाता है वेदना संज्ञा संस्कार विज्ञान टिक पच्चा जाता है अह रूप दिग के लिए पुरे जात प्रत्यय प्रत्येन अनिधर्मता टीम पच्चा जाता है स्कंद धर्मता नम उपादान स्कंदे सहजाता है स्पर्श प्रत्यय हेदन पास वेदना संज्ञा संस्कार की सह रूप उपादान स्कंदे सहजाता है मगर मे धर्मता टिकेम तम नियोजने कले रूपे की स्पर्शे हदपु वेदना संज्ञा संस्कार टिक नेतु विज्ञान अट रूपे कल असुरकर बुलवंत नीबद मेटिक नेतु विज्ञान अट असुरकर बुलवंकम तिबुने एक निशा तम हेम विलाकदीम स्पर्श पिरी दु एक्म धर्मतावे किल की नुट पिरी दु एक्म धर्मतावे स्पर्श किल की नुट मे के पंचपादान स्कंदित मई पिरी दुतु की नगोट मूल एक हम अने कारनाटिक उम दु मे गह कपाण किल की नुट अभी गहे दल्ले काड़ कपल 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 अत कपंड पटंगाने के मुनिम कपल दम वेड़े ये पिरी दकीन को स्पर्शे कोमद स्पर्शे पिरी दकीन स्पर्श निरोधे पेटी करण पेन्न मे हेतु अति काली हदागत स्पर्शे हेतु निरोधे निरुद्धाय की मे करण टीका पेन्नो इतना नतीना इस्कंद धर्मता मेकाय मे इस्कंद अति काली हदागत उपादान स्कंदे की प्रश्न अभी पिरी दकीनोनी इस्कंद उदय दकीनोनी इस्कंदे उपादान स्कंदे मुखे दपी उदय दकीनोनी उपादान स्कंदे उपादान स्कंदे उदय बलन पुलवंद इस्कंद टिक नेतु इस्कंद टिक नेतु उपादान स्कंदे उदय बलीम खवदावते इस्कंद टिक अति तनक उपादान स्कंद टिक हदागन्न अपिट उपादान स्कंदे उदय पेन्नन कोट इस्कंद टिक पेन्नन वेनवामय एतकोट मे वगे इस्कंद धर्मतावयक हदिल इतुरु नेतुव निरुद्ध उन तनकाय मे उपादान स्कंद पंचके हदागत्त कियन लक्षणे पेन्नन कोटम एयाट इस्कंदयंगेन तमयि पिरिसिद दकियुतु धर्मता टिक तमयि पेन्नला तियेन्ने नैथिनम् दुःख सत्य कियन तन तिबुनु स्कंद टिक तमयि पेन्नला तियेन्ने एतकोट पंचपादान स्कंदय गेन तमयि एयाट उदेवय बलन्न अवश्य उने नुवन आवे मोकक् गेनद स्कंद टिक गेन उपादान स्कंद पंचके गेन उदेवय बलन कोट नुवन आवा स्कंद टिक गेन एतकोट स्कंद टिक गेन मतक् करन कोट नुवन एन कोट हेम वेलावकदिम उपादान स्कंदे पेनवीमक् करन्न बेरि वेनवा स्कंद टिके ऐत्त पेन्नन कोट स्कंद टिके ऐत्त दकिन कोट उपादान स्कंदे यन पेनवीमकट यन्ने ने एतकोट उपादान स्कंदेट यम चंद्रागयक् तियेनवनम् चंद्रागयेट भूमिय ने स्कंद टिक उपादान स्कंदे उदय दकीन कोट स्कंद टिक पेन कोट उपादान स्कंदे की पनवान तनक नती अम्मा की हदागत ओय अम्म की लक्षण हेदन तेना एत्त बला ओय एत्त बला अट अट पिरी स्कंद टिक गई पेन अन्नी मे वगे अनात्म रूपे हटगे ने मोहत इतने तो निरुद्ध तनक हदागत मे अम्म की संकल्प अम्म की संज्ञा तमातुल हदागिन निरुद्धवेन देहटीट पेन्नन कोट याट दें इस्कंद टिक गेन नुवनाई एतकोट अम्म कियल यदि इन्न देगेन मतक्रगन बेरी मनसक हदिल तीयन याट इस्कंद टिक पेन एतकोट इस्कंद टिक अवबोध करगत्त मे लक्षणे निसा उपादान स्कंदे नुहट गन्न बवट गिहिल्ला अम्म कियन बव मेहि उपद्दन्ने एतकोट अम्मट कैमति अम्मट आदरी कियन लक्षणेट पिहिटा हिटिन तन नति वेला एक निशा अद प्रतिपदाव पनवाने अम्मट तीन कमेत नति करान के लिए
අම්මට තියෙන කැමැත්ත නැති කරන්න කිව්වොත් ප්‍රතිපදාව වර්ධිනවා. ඒක නිසා පෙන්වුවේ මේ අම්මා හදාගත්ත තැන බලන්න. එතකොට පවතින අම්මා කෙනෙක් හම්බෙන්නේ නැහැ. එතකොට අම්මා කෙනෙක් හම්බෙන්නේ නැති වුනහම කාටද කැමති වෙන්නේ? කැමති වෙන්න කෙනෙක් හම්බෙන්නේ නැහැ ඊට පස්සේ. එතකොට එයා කැමැත්ත සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරා කියන්නේ ඒකයි. ඉන්න අම්මට කැමති නොවී හිටියට අපිට හැමදාම සමුච්ඡේද ප්‍රහාණයක් නැහැ ඒ තුල. ඇයි අම්මා ඉන්න ඕන වෙලාවක තණ්හා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අම්මා නොහට ගන්න බවට යනකොට එයාට ස්කන්ධ ටිකක් හටගෙන ස්කන්ධ ටිකක් නිරුද්ධ වුණා මිසක ස්කන්ධ ටිකේ අම්මා හම්බෙලා නැහැ. ස්කන්ධ ටිකේ උපාදානස්කන්ධය හැදිලා නැහැ එයාට. උපාදානස්කන්ධය හැදෙන්නේ නැති වෙනකොට උපාදානස්කන්ධයට යෙදෙන චන්ද රාගය යෙදෙන්නේ නැති වෙලා. එතකොට ඔන්න ඔය කාරණාව නිසා තමයි පරිඤ්ඤයෝ පිරිසිඳ දැක්විය යුතු එකම ධර්මය ස්පර්ශය. මුල කිව්වා ඊතුරු ධර්මතා ටික නිකම්ම පිරිසිඳ දැක්විය යුතුයි. ස්පර්ශය පිරිසිඳ දකිනකොට ස්පර්ශය හටගෙන ස්පර්ශය ඒ මොහොතේම ඊතුරු නැතුව නිරුද්ධයි කියලා දැක්කනම් ඊට පස්සේ යාට මේ සාසවා උපාදානීය කියන ආශ්‍රව සහිත උපාදානීය මනස නැති වෙනවා. ස්පර්ශය ඇති බවට ගත්ත කම නිසායි ආශ්‍රව ඇති කරගත්තේ. ඒ ආශ්‍රවයෙන් නිසායි උපාදාන කරගත්තේ. එතකොට ඒ ආශ්‍රව උපාදානීය වලට උපාදාන ටික නැති වෙනවා ස්පර්ශය පිරිසින් දකිනකොට. එතකොට ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන ලක්ෂණේ දකින කෙනාට ස්පර්ශයක් හම්බෙන්නේ ආශ්‍රව ඇති කරගන්නවා. එයාට ආශ්‍රවය දෙන්නේ නැහැ ස්පර්ශය ගැන. එතකොට කතමෝ ඒකෝ ධම්මෝ පහතබ්බ පහතබීතු එකම ධර්මය මොකද්ද? අස්මිමානම්. ප්‍රහතව එකම ධර්මය තමයි අස්මිමානය. අස්මිමානය කියලා කියන්නේ වෙමි කියලා තියෙන මානය. මම වෙමි කියලා තියෙන මානයට කියනවා අස්මිමානය කියලා. අස්මිමානය දුරු වෙන්නේ අරහත් ඵලයෙන්. අස්මිමානය දුරු වෙන්නේ අරහත් ඵලයෙන්. ඔය ගොඩක් කලාවට පටල ගන්න දෙයක් තමයි අස්මිමානය සහ සක්කාය දිට්ඨිය කියන එකේ ලක්ෂණ ටික. අස්මිමානය සක්කාය දිට්ඨිය පටල ගන්නවා. උපාදාන ස්කන්ධය කෙරෙහි තියෙන මම මගේ දෘෂ්ටිය කියලා ගන්නවා සක්කාය දිට්ඨියටත්. එතකොට ඒ සක්කාය දිට්ඨිය ඒ විදිහට අර්ථ විග්‍රහ කරන්න ගියොත් වරදිනවා. මොකද ඒක මමායනේ මිසක අස්මිමානය මිසක සක්කාය දිට්ඨිය නොවන නිසා. එහෙම වුණොත් සෝවාන් ආරයන්වහන්සේ ජීවත් වෙන්න හම් වෙන්නේ නැහැ. ඒ සක්කාය දිට්ඨිය පොඩ්ඩක් තියෙනවා. අස්මිමානය නැත්තම් කොහොමද උපදින්නේ? ඉන්න කෙනා නැත්තම්. ඒක නිසා සෝවාන් ආරයන්වහන්සේට උපදින්න වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම සෝවාන් ඵලය පණවන්න බෑ. කෙලිම රහත් ඵලය විතරක් එනවා. ඒක නිසා අස්මිමානය කියලා කියන්නේ වෙමි කියන හැඟීම එක දුරු වෙන්නේ රහත් ඵලයෙන්. එතකොට මේ තමයි පහතබ්බා ප්‍රහාණය කළ යුතු එකම ධර්මය. එතකොට අස්මිමානය ප්‍රහාතව්‍යයි වෙමි කියන හැඟීම ඕක සිඳින්න අමාරුම දේ තමයි අස්මිමානය සිඳිනවා කියන එක. වෙමි කියන ඔය හැඟීම සිඳින එක තමයි අමාරුම දේ. ඒක හරි සිව්. අද අපේ නුවණට ගෝචර වෙන්නේ නැහැ. වෙමි කියන හැඟීම අද අපේ මට්ටමේ අපේ නුවණට හසු වෙන්නේ නැහැ, ගෝචර වෙන්නේ නැහැ. ඒකයි අපිට සිඳින්නත් බැරි එක. අර අමනුෂ්‍යලෝන කතාව වගේ තමයි. ඉතින් අපිට හසු වෙන්නේ නැති දේ කොහොමද අපි ප්‍රහතව වෙන්නේ? එහෙනම් අපේ මට්ටමට ඕක අපිට තියෙන සක්කාය දිට්ඨි මට්ටමනේ. අපිට තියෙන මේ මට්ටම. ඒක නිසා අද උත්සාහවත් වෙන්න තියෙන සක්කාය දිට්ඨිය දුරු වෙනවා. ඇත්තට මේසක අස්මිමානය දුරු කරන්නේ එහෙම නෙමෙයි. අස්මිමානය හැම මොහොතකම බොහොම සියුම්ම තමන් තුළ පවතින ධර්මයක්. මුළු ලෝකෙම ශුන්‍යතාවය දැක්ක ශුන්‍යතාවය දකින්න කෙනා ඉතුරුමයි. ශුන්‍යතාවය කියන දේ මුළු ලෝකෙම ශුන්‍යයි කියලා ශුන්‍යතාවය දැක්ක ශුන්‍යතාවය දකින්න කෙනා මෙහි ඉතුරුමයි. ඕකම හිතන ලෝකෝත්තර පැත්තට එයාට ඥාන දර්ශනයේ විදිහට හඳුනා ඒ ඥාන දර්ශනයේ නුවණක් උපත ගත්තත් එයාට ස්කන්ධ ටික ඇත්ත පෙන්වන කම පිළිටා සිටින්නේ. පටිසම්පන්නයි කියලා බලනවා යා. සියලු ධර්මතාවයන් පටිසම්පන්නයි කියලා බලනවා. හැබැයි මේ පටිසම්පන්න බව දකින ඒ නුවණ පටිසම්පන්නයි කියන්නේ. ඒ තුල පවතින නුවණ නැහැ. ඔබේ මොන් කියන්නේ යා ඉතිපන්දම නිසා හැම දෙයක්ම දකිනවා.
ඉතිබන්දමයි මුල තියෙන්නේ ඉතිබන්දම නිසා හැමදේම දකින්නවා එයා ඉතිබන්දවල පිටපාලා ඉන්නේ යාට ඉතිබන්දමයි මුලයි තියෙන්නේ වටේදී අනිත් ඔක්කොම තියෙන්නේ ඒ වගේ උපත්ගත්ත නුවණ නිසා එයාට ඔක්කොම ලෝකේ තියෙන සියලු ධර්මතාවයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ප්‍රකට වෙන්න පුළුවන් හිත තිබ්බ ගමන් හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ප්‍රකට කරගන්න කෙනා එයා ඇසුරු කරනවා එතකොට එයත් ඇසුරු වෙන්නේ නැහැ අපිට ඒක පරිසම්පාදයේ 77 ආකාරයකට පෙන්වනකොට පෙන්වන්නේ හැම වෙලාවකදීම පරිසම්පාදයේ දකින්න චිත්තය ඇතුලේ තියෙන ටිකක් තියෙනවා ඒකට ප්‍රතිසම්පන්නයි කියලා දකින්න ඕනේ එතකොට ඒ පරිසම්පන්න බව දකින චිත්තජයසික ටිකට පරිසම්පන්නයි කියලා දකිනකොට එයාට කෙලින්ම ඉතිපන්දමක් දැකලා ඉතිපන්දමේ නෝලක් දැකලා වටේම දේවල් ටිකක් එයන් දැක්ක කෙනෙක් බවට පත් වෙනවා ඒක නිසා තමයි අස්මිමානය කියන දේ බලගතුම කෙලෙසේ එහෙම නැතිනම් කොන්ක්‍රීට් කනුවක මැද තියෙන කඹි ටික වගේ අස්මිමානය කියන එක මේක සිඳින්න බෑ අර වටේ තියෙන කොන්ක්‍රීට් ටික කඩලා අයින් කරන්නේ නැතුව සම්බිය කපන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක නිසා අපිට අර කොන්ක්‍රීට් එක කඩලා අයින් කරනවා කියන තමයි අද තියෙන සක්කාය දිට්ඨි මට්ටම දුරු කරන එක. එතකොට සක්කාය දිට්ඨි දුරු කරන්න ගියත් අද අපිට අසුමානිය තුල තමයි මනස බැසගන්නේ. ඒ නිසා තමයි මාර්ගයේ වළන පුද්ගලය හැම වෙලාවකදීම අපිට ඉතුරු කරලා තියෙන්නේ. පුද්ගල බව අපිට හැම වෙලාවකදීම තියෙනවා. ඒ මාර්ගයේ වඩන උද්දමය ඉතුරු වෙන ගතිය නිසා තමයි ওই ගතිය සසලටත් හේතු. අසුමානේ කරන කොහොමද? කියන්නේ දැන් මෙතන මාර්ගයේ වඩන මම ඉන්නවා. ඒ මම ඉන්න නිසා තමයි සසලදී හරි අපිට මේ කාරණා ටික කියනකොට නැවත මතක් වෙලා එන්නේ මේ ගතිය නිසා. මේ ධර්මතාවය නැවත සැකඳිලා එන්නේ මේ උපද්දගත්ත නුවන් කුරුද්ද ඉක්මනට එන්නේ එදා මම හිතුවේ මම ඉන්නවා කියන අභිමානයේ ගැතිය නිසා තමයි ධර්මයේ පැත්තට කියමුනේ ඒ නිසා ඔය තණ්හන් නිසායි තණ්හන් පහට තණ්හාව ඇතුළු කරගෙන තණ්හාව දුරු කරගත්තේ යකඩයක් අරගෙන යකඩේම තමයි යකඩ කන්දේ හබන්න එතකොට තණ්හාව ඇසුරු කරගෙන තණ්හාව දුරු කරගන්න. අස්මානය කියන දේ ඇසුරු කරගෙන අස්මානය දුරු කරගන්න තියෙනවා. නැත්නම් බනහපු කෙනා ඉන්නවා. ඒ කෙනා ඉන්න නිසා තමයි වාස්තරත් මේ බණ ටික නැවත මතක් කරගන්න පුළුවන් කම තියෙනවා. එතකොට බණ අහපු බණ ටික නැවත මනසිකාලය කරනකොට තුල ඔය කෙනා මොකට ගන්න බවට යන මොන ඇති කරගන්න පුළුවන් කම තියෙනවා. සරලව කියනවා නම් දැන් බණ කියනකොට වහන්සේ ඔතන ඉන්නවා හැමෝටම මම කියන හැඟීම තියෙනවා මගේ රටේට කට්ටි ඉන්නවා කියන මේ අසුමානිය මම වෙමි කියන හැඟීම තියෙනවා අද අපිට අසුමානිය තියෙන බොහොම රළු විදිහට අසුමානිය කියන සංයෝජනේ මාන සංයෝජනේ අපිට තියෙන බොහොම රළුම විදිහට ඒ කියන්නේ මේ රූපේ මම කියන විදිහට මේක තියෙන්නේ අර පිළිම් කරෝ බැලුම් බෝලේ බැහැ දැඳලා වගේ මේ රූපේ ගැට ගහලා තියෙන්නේ මම කියන මමත් අපිට හිතෙන්නේ මේ රූපේ මම වගේ. එතකොට මම කියලා නිකමට සීපත් කරලා බලන රූපෙත් එක්ක නෙමෙයි සීපත් වෙන්නේ කියලා මෙච්චර කයක් තියෙන මාව නෙමෙයි සීපත් වෙන්නේ. අපිට මේ කයක් ඇති මාව සීපත් වෙනවා. ඒකට අපේ උද්දම් භාගීය සංයෝජන ටිකක් බැඳලා තියෙන සම්පූර්ණ රූපේ අසුර කරනවා. ඒක නිසා තමයි අපිට මානෙ යෙදෙන්නේ නව ආකාරයක. අපිට මේ දෘෂ්ටි සාගත බවත් එක්ක මානෙ යෙදෙනවා නව ආකාරයක. ඊන මාන, සේය මාන, සති සමාධි ඊන මාන කියලා කියන්නේ මා හරි පහත් මට බෑ කියලා තියෙන දැක්මක් තියෙනවා නම් ඒක වෙන ඊන මාන මම ශ්‍රේෂ්ඨයි මම හරි කුතු උසස් කියලා වෙන දැක්මක් නම් ඒක කියන සේය මාන දැන් මම අනිත් අය වගේම තමයි සමානයි කියලා මේ රූපය සුසුන අපි දකින්න බව කියන එක කියන සති සමාධි ඊට පස්සේ ඊන මාන දෙදෙනා ඊන මාන ඊන සේය මාන ඊන සති සමාධි දීන අතරත් පහත් අතරත් මම අන්තිමයි. එතකොට ඒකේ තියෙන තියෙනවා. දීනයන් අතර මම සාමාන්‍ය කෙනෙක් වාස්තවයත් එක්ක සමානයි කියන හරි සමානයි. එතකොට දීන අතර මම පොඩ්ඩක් පුඩි වෙනවා. සේයමා. සරි සමානක් තුනයි සරිස හීනමාන සරිස සමාන සරිස සේයමා. සමාන බවත් එක්කම මම සමාන අයගෙන් මම ටිකක් පහත්.
සමානායතන මම සමානයි සමානායතන මම ටිකක් උඩින් ඉන්නවා සේයමාන සේය දීනමාන සේය සමිසමාන සේය සේයමාන සේය උතුම් ආයතන මම ටිකක් පල්ලෙහාට ඉන්නේ උතුම් ආයතන මම ටිකක් සමාන වෙන්නේ කෙනෙක් හොඳයිගෙන මම ඉන්න හොඳම කෙනා එතකොට ඔය විදිහට ඔය නව ආකාරයක තියෙනවා අපේ හැම දෘෂ්ටියක් තුළම හැම මොහොතකම හැම හිතක් ගන්න ඔය නාකාර මාන්නේ ඇසුරු නාකාර මාන්නේ එක තැනකින් ඇසුරු වෙනවා ඔය ඕනම තැනකදී හැම මොහොතකම ඔය නාකාර මාන්නේකින් ඇසුරු වෙනවා මොකද අපි කොච්චර වටේ තියෙන දේවල් මුළු ලෝකෙක ගැන මතක් කරන් ගියත් ඔය නාකාරදී මේ මම ඉන්නවා කියන ගතිය තියෙනවා ඔය ඉන්න මම ඉන්නවා කියන ඔය ගතියත් එක්කම අපිට යෙදෙන තැන් ටික තමයි ඔය නව තැනින් නිදිර වෙනස් තැනකට අපිට යන්න පුළුවන්කමක් නැත්තේ මම ඉන්නවා කියන මවත්තේ පිටිපස්සෙ තියෙන තැන් ආවේ තමයි ඔක ගැටලුව තියෙන්නේ ඔය තුල තියෙන ලක්ෂණය ඔය මානය හදපු ඔය නව ආකාරයේ හැමතැනම තියෙන්නේ එකම ලක්ෂණය තමයි තමන් කියලා ගත්ත ස්කන්ධ ටිකේ පැවැත්ම හැබැයි තමන් කියලා ගත්ත ස්කන්ධ ටිකේ පැවැත්ම එක එක විදිහට කැටයන් දාගත්ත බව තමයි ඒ නව ආකාරය. ඒක කොන්ක්‍රීට් කන්ස්ට්‍රක්ෂන් එකක් නිසා සම්බි ටික කොහොම බැඳලා එකට බැඳලා තියෙනවා. එකට බැඳලා තියෙන නවයක වටේ තියෙන කැටයන් ටික නව ආකාරය. ඒක නව ආකාරයක් වෙන පුළුවන්. හැබැයි කම්බි ටික එකම කම්බි ටික තමයි. ඒ වගේ හැම වෙලාවකදීම මානේ කියන ගතිය නව ආකාරයකට බෙදන්න පුළුවන් හිින්න සේය සදස කියන අනුරෝධ පිළිවිද බෙදාගෙන යන්න පුළුවන්. හැබැයි මාන කියන ගතිය හැම තැනම තියෙන්නේ අස්මිමාන කියන ස්වභාවය. අස්මිමාන කියන ලක්ෂණය හැම වෙලාවෙම වෙමි කියන හැඟීම. ඒ වෙමි කියන හැඟීම හිතක් හිතක් ගන්න ඇති වෙන හැඟීම. ඒක තමන්ට තමන් ලක්ෂණම් කියලා කියන්නේ හැම වෙලාවෙම. ඒ වෙමි කියන හැඟීම තමන්ට තමන් රැස් වෙනවා කියන ඒ ගතිය ඔය අස්මිමානයේ තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඇති කරගෙන යන්නේ මේ මම ඉන්නවා කියලා තමන්ට තමන් රැස් කරනවා කියන ඒ ගතිය. ඒකෝට තමන්ට තමන් රැස් කරනවා කියන ඒ ගතිය තුළ අපිට මොහොතක් මොහොතක් ගන්න. තමන් හදල දෙන්නේ ඇති බවට තේරෙන්නේ රූපේ. රූපේ කියනවා කියන්නේ අපිට රූපායතන තමයි රවටෙන්නේ. එළියේ වර්ණ සතහන තියෙනවා කියලා තමයි අපි හිතන්නේ. ඇහැට රූපයක් පිට වෙනවා. එවනම් වර්ණ සටහන එළිය කියලා හිතෙන ගතිය තුළ හිතෙන් ගෙනල්ලා දෙන්නේ වර්ණ සටහන විතරක් නෙමෙයි. ශබ්ද අහන්න පුළුවන්, ස්පර්ශ විඳින්න පුළුවන්, රස විඳින්න පුළුවන්, ගන්ධය විඳින්න පුළුවන්. මම තමයි මේක විඳින්නේ. එක ආයතනයකින් එනකොට වර්ණ සටහන පැත්තෙන් ආපු අත්දැකීම විතරනේ තියෙන්නේ. එතකොට බහුපත්‍ය ජාති වෙනකොට වර්ණ සටහන විතරයි එළිය තිබ්බ කියලා හිතනවා නම් එළිය හදන්නවා නම් වර්ණ සටහන හදන්න පුළුවන් ඇහැ විතරනේ හදන්න වෙන්නේ. නමුත් වර්ණ සටහන දකින්න පුළුවන් ඇහැ විතරක් නෙමෙයි ස්පර්ශ ආයතන ටික ඔක්කොම හදනවනේ අපිට. එතකොට ඇයි වර්ණ සටහනෙන් ගත්ත අත්දැකීමක් ඇති බවට ගත්තාම අනිත් ආයතන ටිකක් හදන්නේ? හැම වෙලාවකදීම හිතේ තියෙන ගතිය තමයි සමන්ත තමන් රැස් කරලා දෙන ගතිය. අපිට ඒ වර්ණ සටහන දැක්ක මම මෙහි ඉන්නවා. ඔය මාව හදලා තියෙන මේ ස්පර්ශ ආයතන පහක අත්දැකීම. එතකොට ඒ මම තමයි මේකත් දකින්නේ කියලා ගත්තට පස්සේ අපිට මේ වස්තුව දකින්න කෙනා මෙහි මමත් ඉන්නවා කියන හැඟීම තමයි දැසගන්නේ. සමන්ත සමන් වරස් කරගන්න හැම වෙලාවකදීම. එතකොට වර්ණ සටහන දැකීම මම ඉන්නවා. ගන්ධය විඳින මම ඉන්නවා. රසය විඳින මම ඉන්නවා. ස්පර්ශය විඳින මම ඉන්නවා. හිතන මම ඔය ආයතන හයෙම මම රැස් කරගෙන තියෙනවා අස්මිමානෙ. එතකොට ඒ අස්මිමානෙ නිසා අස්මිමානයෙන් කරන වැඩේ තමයි සම්පූර්ණව අනිත් ආයතන ටික ඔක්කොම එක එකකින් ඇති බවට හම්බෙන්නේ. අනිත් ආයතන ටික පහම හේදේ නොමිලේ දෙනවා අනිත් ආයතන පහම එකකින් ඇති බවට ගත්ත ගමන් අර ඔක්කොගෙන්ම නිදපු මම රැස් කරගත්ත මාව දෙනවා නිකන් නොමිලේ දෙනවා අනිත් ආයතන වහම හතර දෙනවා නිසාම එක ආයතනයේ ඇති බව හිතා හිතෙන් ගත්ත හිතකුයි ඇති බව තේරෙනවා අනිත් ආයතන පහ නිකම්ම හතර දෙනවා එතකොට ඔන්න ඔය අස්මානේ පහ ප්‍රහ තව්වේ දුරුකලයේදී
එක් සතම එකෝ තමන් පහසබෝ ප්‍රහණය කළ යුතු එකම ධර්මය මොකක්ද? මොනවාද? අස්මි මානය. එතකොට අපි එනම් දවසේ